ඉතින් මේ වැඩසටහන YouTube channel එක ඔයාව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා තවත් අලුත්ම කෙනා වීඩියෝ එක. ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා තියෙනවා වගේ phone එකේ screen lock එකට වගේ name එක කොහොමද add කරගන්නේ කියලා. ඉතින් ඔයාගේ name එක විතරක් නෙමෙයි ඔයාගේ mobile number එක ඒ වගේ emojis කැමති දෙයක් add කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක යන්න කලින් අපි subscribe කරලා නැති set එක යට තියෙන රතුපාට subscribe button එක ඔබලා අපේ subscribe කරගෙන ඉන්න අනිවාර්යෙන්ම මතක් කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ ලොක් ස්ක්‍රීන් එකේ මගේ YouTube channel එකේ name එක තියෙනවා. ඉතින් Vaddasl YouTube channel එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම මෙතන තියෙන emojis එක. ඉතින් මෙන්න මේ විදිහට කොහොමද අපි set up කරගන්නේ අපේ ලොක් ස්ක්‍රීන් එකට ඔයාගේ නම, එහෙම නැත්නම් phone number එක, කැමති emojis, කැමති වදන් කොහොමද මේ විදිහට set up කරගන්නේ කියලා තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම ඔයා setting application එකට යන්න ඕනේ. වෙනත් කිසිදු ඇප්ලිකේෂන් නම් මේකට ඕනේ නැහැ. ඔයාලට සෙටින් ඇප්ලිකේෂන් එකට මෙන්න මේ විදිහට යන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සෙටින් ඇප්ලිකේෂන් එකට යන්න පුළුවන් මෙන්න මේ විදිහට නොටිෆිකේෂන් බාර් එක මෙන්න මේ විදිහට පල්ලයට ඇදලා ඔයගලන්ට මෙන්න මෙතන තියෙන සෙටින් මාක්කේ ඔයගලන්ට සෙටින් වලට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ඇප් සර්ච් කරන තැනට ගිහිල්ලා ඉවරලා සෙටින් කියලා සර්ච් කරගෙන මෙන්න මේ විදිහට සෙටින් ඇප්ලිකේෂන් එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රම තුනකින් අපිට සෙටින් ඇප්ලිකේෂන් එකට යන්න පුළුවන්. ඉතින් අද මම මේ වැඩේ කරන්නේ Samsung A2 Go phone එකකින්. ඔයාගේ phone එකෙත් මේක අනිවාර්යම තියෙනවා. ඔයාගේ Android phone එකෙත් අනිවාර්යෙන් මේ දේ කරගන්න පුළුවන්. හැබැයි මම මේ කරන විදිහ නෙමෙයි ටිකක් වෙනස් තැනක ඇත්තේ. ඉතින් සෙටින් ඇප්ලිකේෂන් එකට ගියන් පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් lock screen and security කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට lock screen and security කියන තැනට යනවා. ඉතින් මෙන්න මේ විදිහට ගියන් පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම යටරේ යද්දී contact information කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන contact information කියන තැනට තමයි අපි කැමති වදන් එහෙමත් නැත්නම් කැමති phone number නැත්නම් කැමති name එකක් දෙන්න ඕනේ. ඉතින් සමහරවිට ඔයාගේ phone එකේ මේක ඇත්තේ අනිවාර්යයෙන්ම lock screen කියන තැන තමයි මේ දේ තියෙන්න ඕනේ. නැත්නම් display කියන section එකේ තියෙන්න ඕනේ. දැන් මගේ තියෙන contact information කියලානේ. ඉතින් සමහරවිට ඔයාගේ තියෙන්නේ own information එන්නේ විදිය මොකක් හරි එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම click කරගන්නවා මේක. මේ මේ විදිහට click කරගත්තාන් පස්සේ මම මෙන්න මේ විදිහ මෙන්න මෙහෙම කරගෙන ඉවරලා මම emojis ටිකක් දෙන්නම්. ඉතින් මෙන්න මේ විදිහට done කියලා දුන්නා. ඔයගලන් බලා ගන්න පුළුවන් දැන් emojis ටික මෙන්න මෙතන වැටලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට home button එක ඔබලි කරලා screen off කරලා screen on කරගන්නවා. දැන් ඔයගලන් බලා ගන්න පුළුවන් මම මේ දාගත් emojis ටික අපේ lock screen එකට තියෙනවා. ඉතින් lock screen එකේ ඉස්සරහට අවිලා තියෙනවා. ඉතින් අපිට දැන් ඒ විදිහටම අංක ටිකක් අපි දාගමු. ඉතින් මෙන්න මේ විදිහට ඔයගලන්ට පුළුවන් ඔයාගේ phone number එකක් දාගන්න. හරි සරි ඔයාගේ phone නම් phone එක නැතුනොත් කවුරු හරි screen එක මේ මේ විදිහට on කරාන් පස්සේ ඔයාගේ phone number එක වැටෙන නිසා ඔයගලන්ට call කරලා phone එක ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ තොරතුරු වලට තමයි අපි මේක use කරන්නේ. ඉතින් මේ විදිහේ අද මම මේ කියලා දුන්න දේ ගැන දන්නේ නැති කට්ටිය like එකක් දාන් යම් බලන්න. ඉතින් අපි subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරගන්න. ඉතින් මේ විදිහේ තවත් වීඩියෝ බලන්න කැමති නම් bell icon එකත් all දාගන්න. ඒ වගේම තමයි යාළුවන්ට දැනගන්න share කරන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න. ඉතින් අපි ගිහින් එනම් තවත් අලුත් වීඩියෝකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් bye bye යාළුවනේ.